පටිච්ච සමුප්පාද විභංග සූත්‍රයේ දක්වලා තියෙන මෙතන මේ සංඛාර කියන වචනේ විස්තර කරන්න ගිහින් ආය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන තුනයි. චිත්ත සංඛාර කියන එකයි මනෝ සංඛාර කියන එකයි පටලවා ගත්ත අපේ පැරණි අදුරා පොත්වල මේ දෙකේ වෙනසක් දක්වලා නැහැ. නමුත් සත්‍ය වශයෙන්ම චිත්ත සංඛාරවලට නෙමෙයි මනෝ සංඛාර කියලා කියන්නේ. මේ සමාන ලයිස් දෙකක් තියෙනවා. එක ලයිස්තුවක තියෙන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. අනිත් ලයිස්තුවේ තියෙන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. මේ මනෝ සංඛාර ලයිස්තුවෙන් අදහස් කරන්නේ කර්ම. කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම කියන තුනයි. නමුත් කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන ලයිස්තුවේදී අදහස් කරන්නේ කාය සංඛාර කියන වචනෙන් අදහස් කරන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංඛාර කියන එකෙන් අදහස් කරන්නේ විචක්ක විචාර දෙක. චිත්ත සංඛාර කියන එකෙන් අදහස් කරන්නේ සංඥා වේදනා දෙක. මේක බොහොම හොඳට පැහැදිලි කරලා තිබෙනවා මධ්‍යමිකායේ තියෙන චූල වේදල්ල සූත්‍රයේදී. විසාක කියන උපාසකයා ධම්මදින්නා භික්ෂුණියකින් ඇහුවා නිරෝධේත සමාදින බුද්ධලයාගේ සංඛාර නිරුද්ධාන අනුක්‍රමය කොයි විදියද කියලා. ධම්මදින්නා භික්ෂුණිය පැහැදිලි කළා පළමුවෙන්ම නිරුද්ධවන්නේ වචී සංඛාරයි. වචී සංඛාර කියලා කියන්නේ විචක්ක විචාර දෙක. ඒ දෙක නිරුද්ධවන්නේ ද්විතීය ධානයේදී. ඊළඟට නිරුද්ධවන්නේ කාය සංඛාර. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. ඒ දෙක නිරුද්ධවන්නේ චතුර්ථ ධානයේදී. අන්තිමට තමා චිත්ත සංඛාර කියන සංඥා වේදනා දෙක නිරුද්ධවන්නේ. නැවත නිවන සමාපත්තියෙන් නැගී සිටින අවස්ථාවේදී පළමුවෙන් ඇතිවන්නේ චිත්ත සංඛාරයි. අන්තිමට නිරුද්ධ වෙච්ච එක පළමුවෙන් ඇති වෙනවා. සංඥා වේදනා දෙක. ඒ දෙක ඇතිවන්නේ නේව සංඥා නා සංඥායතනෙදි. ඊළඟට ඇති වෙනවා කියලා කියන්නේ කාය සංඛාර ආස්වාස ප්‍රස්වාස. ආස්වාස ප්‍රස්වාස ඇති වෙන්නේ තෘතිය ධානයෙදි. නැති උනේ චතුර්ථ ධානයෙ. ඊළඟට වචී සංඛාර ඇති වෙන්නේ වචී සංඛාර ඇති වෙන්නේ ප්‍රථම ධානයෙ. නිරෝධ සමාපත්තියට සමාදින උජ්ජලයා පළමු කොට කාම සංඥාවල ඉඳලා ප්‍රථම ඥානෙ, ද්විතීය ඥානෙ, තෘතීය ඥානෙ, චතුර්ථ ඥානෙ. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආසින්චං ඥායතන, නීව සංඥා නා සංඥායතන, නිරෝධ සමාපatti කියන අනුක්‍රමයෙන් තමයි එකට වහින්නේ. නැවත නැගී සිටින අවස්ථාවේදී නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිය යුත්තේ තර්කානුකූලවත් සූත්‍ර දේශනාවලට අනුවත් නීව සංඥා නා සංඥායතනෙටයි. ඊට මෙහා ආකින්චඤ්ඤායතනේ, ඊට මෙහා විඥානඤ්ඤායතනේ, ඊට මෙහා ආකාසානඤ්ඤායතනේ, ඊට මෙහා චතුර්ථ ඥානේ, ඊට මෙහා තෘතිය ඥානේ, ඊට මෙහා ද්විතීය ඥානේ, ඊට මෙහා ප්‍රථම ඥානේ නැවත කාම සංඥාවලට එන්න ඕනකොට. මේකයි අනුක්‍රමය. මෙන්න මේ අනුක්‍රමයට අනුව තමයි අපි පටිච්ච සමුප්පාදය තේරුම් අරගන්නට උවමනා කරන්නේ. මේ ගමන ඇත්ත වශයෙන්ම නිතර සිදුවන දෙයක්. එතකොට මෙතෙන්දී අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඇතිවන චිත්ත සංඛාර හැටියට අපි ගත යුත්තේ ඒ චිත්තේට ආසන්නව තියෙනා වූ ප්‍රභාසර චිත්තේට ආසන්නව තියෙනා වූ සංඛාරයි චිත්ත සංඛාර කියන එකයි. ඒ දෙක නම් කුමක්ද? සංඥා වේදනා දෙක. දැන් ප්‍රභාසර චිත්තය අවිද්‍යා නීවරණයෙන් වැහිලා අවිද්‍යා නීවරණයේ මුල් කොටගෙන සංඥා වේදනා කියන චෛතසික දෙක ඇති වෙනවා. මෙන්න මෙබඳු තත්ත්වයකට පත්වෙච්ච අවස්ථාවේදී ඒ ප්‍රභාසර චිත්තය උපක්ලිෂ්ට වෙනවා.